සිතක සිතුවිලි අකුරු කළ අර්ථාන්විතයෙකුගේ උල්පත් පෑන සිංහල ගීත සාහිත්‍ය සිය හැකියාවෙන් පෝෂණය කළ ගීත රචකයෙකුගේ ගුවන් විදුලි පුනරාගමනය උල්පත් පෑන दशक गणनावक मुलुले रसिक रसज्ञता ज्ञानीय सेम जीवित अवबोधे पुलुल किरीम सदहा दायकत्वे देखवु सुलवतिकुगे रस उल्पतु दिसा महाचार्य सुनील आर्य रत्नयन वेत पिरिनेमिन रसोघयक आरंभयई मे එතුමන් අපේ දීර්ඝ කාලීන උරුමයක් වුණු පද්‍ය කාව්‍ය සම්ප්‍රදායේ කාව්‍යෝක්ති රචන උපක්‍රම වගේම ආකෘති අධ්‍යයනය කරමින් ඒවා පරිේශනශීලීව ගීතයට ලං කළා. ගීතේ නම් ජනප්‍රිය කලාංගයේ සතුව නොතිබුණු ගුණ රුව වගේම අර්ථපූර්ණ භාවයේ සඳහත් මෑත භාගයේදී විශිෂ්ටතම සේවයක් කරන්නටත් එතුමන්ට පුළුවන් වුණා. විටික මනුෂ්‍යත්වයේ වෙත යලි පුනරාගමනය කිරීමට එතුමන්ගේ සුනිමල පෑන් තුඩ ඔස්සේ ඔබට මට ගීතෙන් ආරාධනා කරනවා. බුදුන් දුටු නිර්මල දෙහිමි අතීතය නාද ධ්වනි මත සිත්තම් කිරීමට මේ කවීන්ද්‍රයා සමත් වුණා. ගීත සාහිත්‍යයට එතුමන්ගේ සම්මාතම හරිම විශේෂයි. ඒ විතරක් නෙවෙයි ඔහු තමන්ටම ආවේනික මගක දීර්ඝ කාලීන సౌందర్య චාරිකාවක යෙදුණු යෙදෙන විද්වතෙක්. ඔබේ මගේ ජීවිතයට වඩා සමීප ප්‍රේමය මෙන්න මේ ප්‍රේමය ගීතයට අරගෙන එන්න මහාචාර්ය සුනිල් ආර්යරත්නයන් යොදා ගන්නෙම එකිනෙකට වෙනස් උණු සංකල්ප ලොවම එපා වී කලකිරි ඉන්නකොට ඔබේ දයාබර එකම වදනකින් ආත්මය සූපත් තුනු පින්වතියන් ලොවම එපා වී ලොවම කලකිරි devi devi hindina මේ ගුරුපාරේ මේ දොළහෙනි සැඟවුණු ආදර රහස් මේ ගුරුපාරේ මේ දොළහෙනි අපේ රහස් ඇත සැඟවිලා අපේ රහස් ඇත ලියවිලා තරුද නිදන මහරෑ මතක පුතේ කඳුලින් කඩුගෑ ආදරණීය කවි තරුද නිදන මහරෑ ආහසසේ අනන්ත සයුරසේ අනන්ත ආදරයක පැතුමන් එතුමා ප්‍රේමයේ හා සසඳමින් ඔබේ මගේ ජීවිතයට ගීතයට අරගෙන ආවා ප්‍රේමිය ළඟ අප්‍රමාණ කැපකිරීම කරපු ඒත් එකට යා නොහැකි දෙදෙනෙකුගේ කතාවක්
සාගරයක් මැද දල රළ පෙළ අතරේ රුවල් ඉරිගිය නෞකාවක්සේ අපේ සිතේ සිත්තම් කරමින් මෙන්න මේ ගීතයට එතුමන් මොනතරම් නම් අපූරත්වයක් එක්කලාද. රුවල් ඉරිගිය නෞකාවේ නියමුවානනි නොගිලි දල රළ පෙළ සිංහල ගීතේ නව ඉසව් සහ සම්ප්‍රදායන් සොයායන්නට මහාචාර්ය සුනිල් ආරිරත්නයන් කරපු පරිේෂණ අතිවිශේෂයි. ඒකාක්ෂර බන්ධනයෙන් ලියූ ගී සම්භාව්‍ය ගද්‍ය පද්‍ය සාහිත්‍යයේ නොමද ආභාසයේ ලැබූ ගීත ජනවහර වගේම පුරවහර අභිමත ලෙස හසුරුවමින් ලියපු ගීත. ඒ විතරක් නෙවෙයි, ෆැන්ටසිය පවා ගීතයට අරගෙන එන්න එතුමන් සමත් වුණා. ජීවිතයේ සිදු නොවන, සිදු වෙන්නවත් බැරි දේවල් ගැන හීන මවන ෆැන්ටසියක් මේ එතුමා සිය උල්පත් පෑනින් අපට ලංකළ ආකාරය. හරි පුදුමයි, ගේ දොරකඩ නිල්වන පියසි, නිදිමත නැති හිරු පායා ඇත උමතු විසින් මහරෑයායි. මින්දල විරලි සක්මන් කළ සඳ පා සටහන් ඇත වැලි තලයි, නාග පිඹුරු රුදු සිංහ වලස් ගැල ඉගිලි තිනත පිපුරුවනි. සකුරා මල් පිපිලා හරි පුදුමයි, ගේ දොරකඩ මිල්වන පියසි, මිතිමත නැති හිරු පායා ඇත උමතු වෙසින් මහරෑ. Thank you.
පාසල් යන විට ගෝනිට්ටු අකුරු බඳති කුඳි සිසුන් හට වයසක ගුරුවර සුමතිතු සකුරා මල් පිපිලා හරි පුදුමයි කී දොරකඩ නිල් වන පියසේ නිදිමත නැති හිරු පායා ඇත උමතුරෙසින් මහර සුදම් සභාවී අරගල යක්කි ආසින් කොටසක් හඩා වැටි වියපත් සඳ වතගේ දොර නැතිවි ඇරමිලි සඳින් බලාසෙමි සකුරා මල් පිපිලා හරි පුදුමයි ගේ දොරකඩ නිල් වන පියසේ නිදිමත නැතිවි කිරුපායා ඇත උමතුරෙසින් මහර සුනිල් ආරියරත්නයන් ලියු ගීතවලින් වඩාත්ම හොඳම නිර්මාණයේ තෝරා දෙන්න කිව්වොතින් ඔබ මම අසරණ වෙන තරමටම එතුමන්ගේ ගීත නිර්මාණ එකිනෙකට හරි විශේෂයි. හොඳම ගීත නිර්මාණ විශාල ප්‍රමාණයක් එතුමා අපේ සිංහල ගීතාවලියට එක් කළා. මෙන්න මේ ගී අතර විරෝධාකල්ප ගීතය හරි විශේෂයි. සුනිල් ආරියරත්නයන් ආචාර්ය නන්දා මාලනී මෙන්න මේ සුසංයෝගය පවන හේමන්තේදී වගේ කැසට් පට තුලින් මතුවුණා. මේ ගීතවල අරුත් වඩාත් යහපත් වුණු ලෝකයක් දිනා ගැනීමට ඔබේ මගේ සිතුවිලි පොළඹවනවා. පින බව පස් කඳු යට රහසේ මිහි කත කම්පාවී කුකුරා දෙස් දේවි කුමරි බඹසර පරම පිවිතුරු කුවේරය දැන් තොපට බිලි දෙමි ගණින් මා පිළිගනින් කුමරි බඹසර පිළිගනින් අවුරුදු දෙදහස් පන්සියයක් දැන් වයසයි මට මගේ දූ පුතුනි දී කිරි දුන් මේ තුරාවි දී කලඳක් දරුවොත් වැදුවා දරුවොත් හැදුවා උන් වැඩි හරියක් සොර දෙතුෝ දරුවන් නුව උන් පරයන් මැරයන් මගේ දීකා මට දින කෙටුෝ බමුණා උනත් දුදනෙකු නම් බිම හොවනු සැඩොලා උනත් කුනම් පුටුව දෙනු හෙලයා උනත් ජඩයේ කුනම් පහර දෙනු දෙමලා උනත් විරුවේ කුනම් ගරු කරනු පන්සිල් රකිති මැරවරයෝ
කල්පිල් වලය පුර වැසියෝ පන්සිල් රකිති මැරවලයෝ මේ හේතුම තීනුවරයි මේ හේතුම තීනුවරයි නුමෙත ඇසක කඳුලක් නොවැටුනොත් රොඩු කැබැල්ලක් දකිනු නොහැකලේ බිඳුවක් නොමලොත් මකුණේ මදුරුවෙක් මල බැඳුණු ගිනි දන්දේ දැල් බඳිත් මකුළු වෙඩි හඬ අසනු රිසිදනු පුපුරවති අහෝ රතිඤ්ඤා මැරුණත් මේ පුරේ මේ මනරම් සමේ උපදින්ට මතු වාසනා මැරුණත් මේ පුරේ මේ මනරම් සමේ උපදින්ට මතු වාසනා රද දම් හිමිති පැවති නරපති ඇමති වඩන රුති රස රද දම් හිමිති පැවති නරපති ඇමති වඩන රුති පත වෙත පතල මෙත සදති මේ හේතුම තීනුවරයි මේ හේතුම සරල ගීතයේදී සුනිල් ආරිරත්න සූරීන් යොදාගන්නෙම රම්‍යතර මధుරතර කවිකම් බුදුන් ළඟට අපගේ දුක දන්න මව්වරු පියවරු මනුලෝ තලයේ වාසනාවට පහළ වුණු දෙවි දේවතාවුන් වැනි මිනිසුන් එතුමා ගීතයෙන් අපට මුණ ගැස්සුවා සිංහල මව් ගුණගී සමුච්චය ඇතුළේ අපට හමුවන තරල මිනක් විදිහට මේ ගීතය හඳුනාගමු. දෙවැනි බුදුන් ලෙස ලොවම වම් කළ ලොවක පිදුම් ලද ලොවට උතුම් ලඳ අම්මා සවන් සනහා මානල වූ ඔබ මියුරුමි ඇසේ අරුත කියාදුනි ඒ මේ ඇසිය අද මාගයනාවිට මාසිපගන්නට ඔබ මාළඟ නැත අම්මා
ඇසට හඳන්නට කඳු ලැලි දුන් ඔබ ලතැවුල් දරනා දිරිය ලබා දුනි ඒ දිරියෙන් ලොව ජය ලබනා විට මා සිපගන්නට ඔබ මා ළඟ නැත අම්මා 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 දෙවැනි බුදුන් ලෙස ලොවම උවම් කළ ලොවක පිදුම් ලද ලොවට උතුම් ලඳ අම්මා මහාචාර්ය සුනිල් ආරිරත්නයන් ගීපද සංකල්පනා ඔස්සේ සිංහල ගීත කලාවක් පෝෂණය කරනවා සේම එතුමන්ගේ ගීත රචනාවට බොහෝ සෙයින් දායකත්වයක් දැක්වූ ඒ වගේම සිංහල ගීත කලාවේ වැඩිම තනු සංගීත නිර්මාපකයෙක් විදිහට අපට හඳුනාගත හැකි ආචාර්ය රෝහණ වීරසිංහයන් උල්පත් පෑන ඔස්සේ කතා බහට දක්වන මහාචාර්ය සුනිල් ආරියරත්නයන් ගැන අදහස් පළ කරමින් සම්මානිත මහාචාර්ය සුනිල් ආරියරත්නයන් සමග ගීත නිර්මාණකරණයට එළඹෙන්නේ මට හිතන විදිහට 1980 විතරම මගේ මතකයේ හැටියට කියන්නේ දැන් අවුරුදු 43ක් පමණ වෙනවා එතුමන් සමග ගීත නිර්මාණකරණයට හවුල් වී එතුමාගෙන් උගත් දේ බොහෝමයි විශේෂයෙන් එතුමා තුළ සාහිත්‍යයේ පිළිබඳ තියෙන අතිවිශාල දැනුම් සම්භාරය භාෂාව පිළිබඳ තියෙන අතිවිශාල දැනුම් සම්භාරය සමග එතුමන් ලියන ගීත හදාරමින් ඒවා වටහා ගනිමින් මා ලැබූ අත්දැකීම් කොච්චරම්ද කියලා කියන්න බෑ ඒක හරියට විශ්වවිද්‍යාලයකට ගිහිල්ලා යමක් අත්හැරුවා වගේ දැනුමක් මට මේ 40 වසර පුරාම දැනුණු දෙයක් අත්දැකපු දෙයක් විශේෂයෙන් ගීතයක් නිර්මාණය කිරීමේදී සංගීතඥයෙකුට ඉතාමත්ම පහසු ආකාරයට ඒ ගී පද රටාව ලියන්නට එතුමා සුවිශේෂ දක්ෂතාවක් පවත්වනවා කියන්නේ එතුමාගේ ගීත බොහෝ දුරට කෙටි පද සහිත ගීත ගාක් අදහස් හිතේ තිබුණත් ඒවා ඉතාමත්ම සංක්ෂිප්ත කරගෙන ඌමනා කරන ආකාරයට රිද්ම රටාවකට ලියන්ට එතුමාට පුදුම හැකියාවක් තිබුණා බොහෝ සමහර වෙනත් අය හිතේ තියෙන අදහස් ලියන්න ගියාම දිග හැලි ලියන්නේ එතකොට තනු රචකයාට තරමක අපහසුතාවයට පත් වෙනවා මේවට තනු රචනය කරද්දී නමුත් එතුමාගේ මේ ඒ දුර්වලතාවේ මා දකින්නේ නැහැ ඒ වගේම තමයි එතුමා කිසියම් රිද්ම රටාවක් හිතේ මවාගෙන එහෙමත් නැත්නම් තනුවක ඡායාවක් හිතෙන් මුමුණමින් වගේ තමයි ගීත ලියන්නේ මට ඒක හොඳට දැනিলা තියෙනවා එතුමා ලියන ගීත රටාව පද රටාව විරිත යම් ආකාරයකින් මම වෙනස්සතකට ගෙනියනවා නම් එතුමා විශේෂයෙන්ම මාව දැනුවත් කරනවා නැහැ මම ලිව්වේ මෙන්න මේ ආකාර විරිතකට බලන්න ඒ විරිත තියාගෙන තනුව නිර්මාණය කරන්න පුළුවන්ද කියලා උත්සාහ කරන්න නැත්නම් මේකේ මම බලාපොරොත්තු වෙච්ච ආකාරයට මේක එන්නේ නැහැ කියලා ඔහු අපිව දැනුවත් කරනවා ඉතින් එතෙන්දී අපි වැටෙනවා හරියටම තුමගට වැටෙනවා ඉතින් ඒ වාගේ පසු කාලෙදී මට එතුමත් සමග ලබාපු අත්දැකීම් සම්භාරයත් එක්ක මට පහසුවෙන් මේ එතුමා ලියන රචනයක් ක්ෂණයකින් වටහා ගන්නට ඒ විරිත් රටාව මාත්‍රා රටාව වටහා ගන්නට හැකියාවක් ලැබුණා විශේෂයෙන් මට සඳහන් කරන්න කැමති එතුමාගේ දක්ෂතාවය කියන්නේ සිනමාවකට ගීතයක් ලිව්වත් තේමා ගීතයක් ලිව්වත් හරියටම ඒ සම්පූර්ණ මුළු චිත්‍රපටයේම ඒ මුළු සිනමාවේම අන්තර්ගතය එක මිටකට හරගෙන ඒ පද වේලි ඒ කීපය ඇතුළට අන්තර්ගත කරලා ඒ සංක්ෂිප්ත විදියට ඉදිරිපත් කරන්නට එතුමාට හැකියාව තිබුණා විශේෂයෙන් එවැනි අවස්ථාවක් ගණනාවක් මට උදාහරණ වශයෙන් දක්වන්නට පුළුවන් මා සමග නිර්මාණකරණයේදී
शैलम चित्रपटे मे कोई अन्नी वागे गीत एवागेम उन्माद चित्वम कीन गीते वागे गीत तामत्म संक्षिप्त विधियट मुलु सिनेमा कृतियेम हरय तमंगे गीते तुरट रुवागन्नट एतुमाट दक्षतावयक् तिबुणा एतुमा मम हितने एवनि गीत संदहा जातिक ताले सिनेमा सम्मान उडलवल्लदि तेडिनाट्य उडलवल्लदि लभु सम्मान संख्याव अप्रमाणयि एवनि मम हितने सम्मान प्रमाणयक् लभु किसीम गीत रचकयेकु अद अपादर नति तरम ඉතින් එතුමාගේ දක්ෂතාවයට ඒම මං හිතන්නේ ලොකු සාක්ෂියක් ඒක මම මගේ සොඳුරු අත්දැකීම් ටිකක් වෙනෙහි කරනවා නම් රේඛා ටෙලි නාට්‍ය 1982 දී මා සම්බන්ධ වුණු එතුමා සමග අපි ඒ ටෙලි නාට්‍ය ගීත 10ක් පමණ තිබුණා ඒතරම් ගීත සංඛ්‍යාවක් ඇතුළත් ටෙලි නාට්‍යයක් නොතිබූ තරම් ඒවකට නම් මං හිතන්නේ මුල් වරටයි එබැනි ගීත සමූහයක් තිබුණේ रागधारी संगीत स्वाधीन कार्य तनुरटावंट माव यमुकरमीन माव धनुवत्करमीन इतुमा मट दुन्न धैर्य शक्ति मट खवदावत अमतक ए टेरिनाट्य गीत अदवन तुरुद्धन दल्लू पहन वागे गीते अवरुदु हतलियक पमन गतवीत अदपरपुरे आयत में गीते पुदुं इदियत रसविंदिन अगे करन अंतर्जाले बेलुव मिलियन गणना रसविंदिन गीत बवट पत्तेन तीनो इलंगट ए नाट्येम वनसिउपावुन कीन गीते मगे जीविते पुराम मगे हिते दोंकार दिन गीतयक ए मुनतरम दहमक ए तुल तीनवद दर्शनयक में गीते तुल तीनवद कीनक ඉතාමත්ම සූක්ෂම විදියට මේ පදමාලාව නිරීක්ෂණය කරද්දී දැනෙනවා ඉතින් එවැනි ගීතවලින් මගේ නිර්මාණකරණයට ලැබුණු ආලෝකේ කොයිතරම්ද කියලා කියන්න බෑ එතුමා මා කෙරෙහි දක්වන විශ්වාසය එතුමාගේ රචනයකට කිසියම් උපරිම සාධාරණයක් ඉෂ්ට කරනවා කියන විශ්වාසය අදවනතුරු මා කඩකලේ නැහැ කියන එක මට සහතික කරන්න පුළුවන් මොකද දැනට තිරගත වෙන චිත්‍රපට දෙකේම එතුමාගේ නිර්මාණ චිත්‍රපට දෙකේම संगीत पौरुणिमठ साधारण इष्टवेन विश्वास जीवित लभु विशाल जग्रहण हेटानीमट नियमित अदीर दिव्यराज चित्रपटे गीत संगीत මංගිතන්නේ මේවන විට අන්තර්ජාලය හරහා ඒ ගෑම ගීතයකටම විශාල ප්‍රේක්ෂක ප්‍රතිචාරයක් ලැබිලා තියෙනවා අන්තර්ජාලය හරහා අපිට දැක ගන්න පුළුවන් වෙනවා. ඉතින් මංගිතන්නේ අපේ ගීත සාහිත්‍යයේ ඉතිහාසයේ අමරණීය සටහනක් තබන රන් සැලකුණක් තබන ගීත රචකයෙක් හැටියට එතුමාව මේ ඉතිහාසයේ ලියවෙනවා නොඅනුමානයි. එතුමා දැන් ඇත්තටම චිත්‍රපටයකට හැරෙන්න වෙන සාමාන්‍ය සරල ගීත ලිවීම අත්හැරලා තිනවා ඇත්තට මේ 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 මාධ්‍යයන් කෙරෙහි තියෙන කලකිරීම නිසා මොකද තාමත්ම මහන්සියෙන් තමන්ගේ දැනුම මෙහෙවල බුද්ධිය මෙහෙවල මේ ලියන නිර්මාණයන් ස්වභාවිත ගීත නිර්මාණයන් ජනගත කිරීමට මේ මාධ්‍යයන් දක්වන උනන්දුව පිළිබඳ එතුමා ඉතාමත්ම කලකිරීමට පත් වෙලා තින්නේ ඒ කියන්නේ කිසිම එහෙම උනන්දුවක් නැතිකම ඉතින් ඒ නිසා මෙම්ම එතුමා දැන් ප්‍රසිද්ධ ප්‍රකාශයක් කළා තියෙනවා මා ඊට පස්සෙ සරල ගීත ලියන්නේ නැහැ කියලා. ඒක අපිට ඇත්තට ලොකු පාඩුවක්. මගෙත් එක්ක මේ ගැන මේ දුක ප්‍රකාශ කරන අලුත් අලුත් ගායන ශිල්පීන් අනන්තයි. අනේ ඇයි මේ සුනිල් සර් ලියන්නේ නැත්තේ? අපිට සුනිල් සර් ලව සින්දුවක් ලියලා දෙන්නද? අරේ මේ කියලා මගෙත් එක්ක අඳෝනාවල් නගන ගායන ශිල්පීන් අනන්තයි. ඉතින් නමුත් එතුමා තද තීරණයකින් නම් මොකද ඇත්තටම මේ ජාතික නාලිකාවන්ගේ යුතුයකමක් වෙනවා මේ ගීත හොඳ ගීත දැනගත කිරීමට ඉතින් එහෙම මාර්ගයක් නැති නිසා එතුමා කියන්නේ මගේ මහන්සිය මම අපතේ යවන්න සූදානම් නැහැ ඒ නිසා මම මේක නවත්තනවා නමුත් චිත්‍රපටවලදී එතුමා චිත්‍රපටි කොහොම හරි ඒක දැනගත වෙනවනේ එතකොට සිනමාව සඳහා පමණයි එතුමාගේ පෑන්තුඩ මෙහෙවන්නේ කියලා දැඩි තීරණයක ඉන්නවා ඒක ඇත්තටම අපට ලොකු පාඩුවක් නමුත් එතුමා මේවන තෙක් කරලා තියෙන සේවය අතිවිශිෂ්ටයි කිසි කෙනෙකුට නොදෙවෙනි තැනක තිනවා ඒක ඉතිහාසයේ රන්නක් වෙන්න දී වෙනවා ඉතින් මට කියන්න තියෙන එතුමාගේ ගැන
ඕන තරම් කියන්න පුළුවන් නමුත් මේ කෙටි කාලය ඇතුළත මට කියන්න පුළුවන් මේ ටික ප්‍රේම ගීතයේදී සුනිල් ආරියරත්නයන් යොදාගත්ත උදාහරණ කාලයට ගැලපෙන්න එතුමා යොදා ගන්නවා. 80 දශකයේදී හිත මිතුරු සුනඟ ළඟ එන වැහි වලාවට කියන ගීතයට අර්ථපූර්ණ ධ්වනිපූර්ණ කවි කල්පනා එකතු කළා. 2008 දී එතුමා ලියනවා මහරගමට වහින්න තුව ගීතය. ඒ නූතන පරපුරට ගැලපෙන්න. ගීත දෙකේම තිබුණේ වැස්ස සහ පෙම්වතුන් ගැන. ඒ අත්දැකීමම එතුමා 90 දශකයේ ගීතයකට ගේනකොට ඒ යුග දෙකටම වඩා වෙනස් පද රචනයක් යොදා ගන්නවා. වැසි වසි සුලං තදයි උඩයට පොරොත් තුනුදෙයි සාරිය පිට මඩ ඉහෙයි ඔබ තෙමේ කියා බයයි වැසි වසි සුලං තදයි උඩයට පොරොත් තුනුදෙයි සාරිය පිට මඩ ඉහෙයි හිරිකඩ වැදේ
සුදු මුදු මදහස මැකෙයි මුහුණට හිරිකඩ වැදෙයි සුදු මුදු මදහස මැකෙයි මිරි වැඩි තුල දිය පිරෙයි පයලිස්සා බිම වැටෙයි ඔබ තෙමේ කියා බයයි වැසි වසි සුලං තදයි උඩයට පොරොත්තු නොදෙයි සාරිය පිට මඩ හිරේ සලු පිලිසිරු රට ඇලෙයි පිට මිනිස්සුන්ට පෙනෙයි සලු පිලිසිරු රට ඇලෙයි පිට මිනිස්සුන්ට පෙනෙයි සංගවන්නේමි ඔබ මගේ දිව එන්නට මට හිතේ ඔබ තෙමේ කියා බයයි වැසි වසි සුලං තදයි උඩයට පොරොත්තු නොදෙයි සාරිය පිට මඩ ඉහෙයි ඔබ තෙමේ කියා බයයි වැසි වසි සුලං තදයි උඩයට පොරොත්තු නොදෙයි සාරිය පිට මඩ ඉහෙයි උල්පත් පෑන මිතුරු සුල්ලඟ ළඟ එන වැහි වලාවට කියන් අද නොපැමිණ අන්දිනයක වැසි රැගෙන එන ලෙසින් දිගු කලකින් ඇමුණ ගැසේවි හසඟනක් වෙසින් වැසි වැටුනොත් ඒ සොඳුරු මොහොත අඳුරු වීසනි හිත මිතුරු සුල්ලඟ ළඟ එන වැහි වලාවට කියන් අද නොපැමිණ අන්දිනයක වැසි රැගෙන එන ලෙසින් දිගු කලකින් ඇමුණ ගැසේවි හසඟනක් වෙසින් වැසි වැටුනොත් ඒ සොඳුරු මොහොත අඳුරු වේසනින් වතුර පිරෙයි හෙමින් හෙමින් මුමුණ මුමුණ ඇවිද යමි කෙසේ තන නිල්ලේ ගොවරු සැදෙයි කතා නැතිව අනන්තයට ඉගිල යමි කෙසේ හිත මිතුරු සුල්ලඟ ළඟ එන වැහි වලාවට කියන් අද නොපැමිණ අන්දිනයක වැසි රැගෙන එන ලෙසින් දිගු කලකින් ඇමුණ ගැසේවි හසඟනක් වෙසින් වැසි වැටුනොත් ඒ සොඳුරු මොහොත අඳුරු වේසනි අප සමුගත් පසු වසින්න ගංගෝ වැව් ඉපිල ඉපිල ඉතිර යන තුරා හෝරා දෙක තුනක් ඉන්න නෑවිත් වැහි වලා බඳේ කඩයි මෙන් මෙහා හිත මිතුරු සුළඟ ළඟ එන වැහි වලාවට කියන් අද නොපැමිණ අන්දිනයක වැසි රැගෙන එන ලෙසින් දිගු කලකින් ඇමුණ ගැසේවි හසඟනක් වෙසින් වැසි වැටුනොත් ඒ සොඳුරු මොහොත අඳුරු වේසනි දිගු කලකින් ඇමුණ ගැසේවි හසඟනක් වෙසින් වැසි වැටුනොත් ඒ සොඳුරු මොහොත අඳුරු වේසනි දිගු කලකින් ඇමුණ ගැසේවි හසඟනක් වෙසින් වැසි වැටුනොත්
ඒ සොඳුරු මොහොත අඳුරු වේසනින් සිංහල සිනමාවේ ගීත කලාවේ මහාචාර්ය සුනිල් ආරියරත්නයන් යුග කිහිපයක්ම නියෝජනය කරන ගීත රචකයෙක් මඩොල් දුව චිත්‍රපටයේ කොහේද කොහේද අපේ ලොවක් ගීතයෙන් අපේ ජීවිතවලට ගෙන ආව නව බලාපොරොත්තු කොහේද කොහේද අපේ ලොවක් කොහේද කොහේද අපේ රටක් මුරකාවල් නැති වැටකොටු බැමි නැති අපේම අපේම නවානැනම් කුලපාලි චිත්‍රපටයේ කුලගෙදරින් දුම්බර කඳු වැටියෙන් කැන්දන් ආව දුම්බර මැණිකලා කුලගෙදරින් දුම්බර කඳු වැටියේ පතිකුලයට කැන්දන් එනවා දුම්බර මැණිකේ මනුකුල සිරිතට පතිකුලයට අද කැන්දන් එනවා දුම්බර මැණිකේ කුලගෙදරින් දුම්බර කඳු වැටියේ පතිකුලයට කැන්දන් එනවා දුම්බර මැණිකේ මනුකුල සිරිතට පතිකුලයට අද කැන්දන් එනවා දුම්බර මැණිකේ එක් තැම්ගේ චිත්‍රපටයේ උන්මාද සිතුවම් මෙවි බිඳී ගිය හදවත් උන්මාද සිතුවම් මෙවි බිඳී මේ දුම් වලාමෙත් අතීතේ බින්දුනු පෙමින් ගිනිගත් හදවත් තානී වේවි නූතන ඇඩ්‍රස් නෑ චිත්‍රපටයට මේ බජාරයකට මල්ලි අහසක් නෑ පොළවක් නෑ වගේ ගීත ගීතාවලියේ එකිනෙකට වෙනස් වුණු ගී සංකල්පනා මේ එතුමා සිනමාවක් රස ගැන් වූ ගීතයක් චිත්‍රපටය කුසපබා Chandra
சொல்லமே நாயனிலுபுல் சுந்தரிசினி மடல சியபத்தின் அதவத துணு சீரின் சாதனும் சிறியான சுபஹாச தனா புலோலு புலே பத்தி குலைய சுமீர சதாரக வசனும் மது சந்திரயாமே மோதுலே නූතන ගීතයේ ආකෘතිය අන්තර්ගතයේ සහ පරිසමාප්ත භාවයේ සලකනකොට මහාචාර්ය සුනිල් ආරියරත්නයන්ගේ ගීත සංදිස්ථානයක් බව වෙනවා. මානව සිංහයන් හා මහගම සේකරයන්ගේ ඇවෑමෙන් මෙරට පහළ වුණු විශිෂ්ට ගණයේ ගීත රචකයා කවුරුන්දයි ඔබෙන් විමසූ කල ඔබට නිතැතින් මතක් වෙන නාමය නම් මහාචාර්ය සුනිල් ආරියරත්නයන් විය හැකි ගීතය සමාජ මෙහෙවරක් අරඹයා යොදා ගැනීමට ඔහු තරම් ප්‍රබල සම්මාදමක් කළ පුජ්‍යලයෙකු නොමැති තරම් කලා නිර්මාණ ඔස්සේ තවදුරටත් එතුමාගේ සිතුවිලි ඔස්සේ ඔබ මගේ ජීවිතයේ සනහලන්නට ජීවිත අවබෝධය ඇති කරවාලන්නට බලාපොරොත්තුවෙන් අදට අපි නිමාවක් සටහන් කරමු. පිටපත අධ්‍යාපන අමාත්‍යාංශයේ අධ්‍යාපන පර්යේෂණ හා සංවර්ධන ගුරු උපදේශක විශ්වවිද්‍යාල ආරාධිත කථිකාචාර්ය එෂාන් ඉමල්ක විජේරත්න. අද නිෂ්පාදන සහය දමයන්ති කොළඹගේ. නිෂ්පාදනය සමන්මලී ජයසිංහ සමග මම ඉනුෂා වේබැද්ද. හමු වෙමු. ලබන පදාදත් හවස හතරට ආහසසේ ඔබ අනන්තයි සයුරසේ ඔබ අනන්තයි ආහසසේ ඔබ අනන්තයි සයුරසේ ඔබ අනන්තයි මේ විශ්වයේ මා Thank you.
तेली तुडा देवटे न तनाकु ओब पानीदा गेवसे न तनाकु ओब धनवन तनक उनुसुमा गिन दिन तनक ओब आहास से ओब अनंतई सयू